මම සිහිපත් කරන්න ඔබට දරුවෙක් ඕනි නම් ඔබ දරුවෙක් ලබා ගන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න, ඒ වෙනුවෙන් කළ යුතු ප්‍රතිකාර කර ගන්න. ඔබ දරුවෙක් ලබා ගන්න. ඔබට දරුවෙක් ඕනි. හැබැයි දරුවෙක් හදන්න තීරණය කරද්දී විශාල ආර්ථික පරිසරයක් තියෙන්න ඕනේ, විශාල සමාජ මට්ටමක් තියෙන්න ඕනේ, තමන්ගේම වූ නිවසක් තියෙන්න ඕනේ. මම හිතන්නේ ඒවා නිර්ණායක විදියට එච්චර වැදගත් කාරණා නෙමෙයි. එච්චර වැදගත් නෑ. නොවැදගත්ම නෙමෙයි. ඒත් එච්චර වැදගත් දේවල් නෙමෙයි. මම පොඩි හාමුදුරුලා 80ක් හදලා. මම කෝටිපතියෙක්ද සමන්ති? මට නිශ්චිත අනිවාර්යෙන්ම හම්බ වෙනවාය කියලා නියම වෙච්ච ආදායමක් තියෙනවද? හැබැයි අපි යම්කිසි අරමුණක කරුණාවෙන්, දයාවෙන්, හැඟීමකින් අනිකාට යහපත් ජීවිතයක් දෙනවාය කියන ඒ උදාර චෛතසිකයෙන් අපි වැඩ කරනකොට අපිට ඕන තරම් අපේ ආයතනේ පවත්වාගෙන යන්න ප්‍රමාණවත් තරම් උපකාර අපට හම්බ වෙනවා. ඒක නවත්තන්න බෑ. මොකද හේතුව අපේ චෛතසික හරි බලවත්. ඒ චෛතසික බලවත් වෙන්න අපි දන්නේම නැතුව අපේ ඇතුලේ තියෙන අපූර්ව කුසලතා එළියට පනින්න පටන් ගන්නවා. මේ අරමුණු සහ පරමාර්ථ කියලා දෙකක් තියෙනවනේ ජීවිතේ. දැන් බුදුහාමුදුරන්ට තිබුණ අරමුණ බෝසත් කාලේ මම බුදු වෙමි. ඒකේ පරමාර්ථය මොකක්ද? एक परमार्थे सेसुआयत दुकिंग मुदवालमी यहापत सलसमी मुकत बुद्धोहं बोधयिस्सामी मुत्तोहं मोचये परे अरमुन बुधुवीम परमार्थे सेसुआय दुकिंग निदास करवी यहापत सलसीम निवरदि मग कियादि एतकोट अन्नये अरमुनय ए परमार्थयय देक बोसत जीवितय तुल तिबिच्च निसा बोसत्वयन वहन्सेट तमंगे ए अरमुन साक्षात् किरीम ඊටදාල කැපවීම ඊටදාල දරා ගැනීම ඊටදාල ඉවසීම ඊටදාල සීලය ඊටදාල අතහැරීම දසපාර්මික කියන්නේ වටනේ ඒවා දියුණු කරගන්න අවශ්‍ය ශක්තිය උන්වහන්සේ තුලින්ම ආවා. ඒක දෙවියන් වහන්සේ කෙනෙක් දීප එකක් නෙමෙයි. ඒක එළිය අදෘශ්‍යමාන කවුරු හරි දීප එකකුත් නෙමෙයි. එතුමන් වහන්සේ තුලින්ම අරමුණසා පරමාර්ථය නිසා බලගත්ු ලෙස මතුවලා ආවා සුවිශේෂී කුසලතාවක්. මම යෝජනා කරන්නේ අත වෙනකොට ඔබලා හිතන් ඉන්නවා වෙනස් විදියකින් දරුවෙක් හම්බුනොත් තවත් අමාරු වෙ වැටෙනවා. මම ඔබට යෝජනා කරලා කිසි දිනක එමෙ හිතන්න එපා. ඔබ දරුවෙකුට මේ ගෞතම බුද්ධ ශාසනයේ තියෙන කාලේ, සද්ධර්මයේ තියෙන කාලේ, සිහිනුවන දියුණු කරන්ට පරිසරයක් තියෙන කාලේ, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරන්ට උතුම් සෝතාපට්ටි අංග වැඩි දියුණු කරලා මේ උතුම් නිවන සාක්ෂාත් කරන්නට උතුම් අවස්ථාවක් තිබෙන වෙලාවේ ඔබ මේ ලෝකෙට දරුවෙක් ගේන එක ඒ දරුවාට කරන සුවිශේෂී උපකාරය. සුවිශේෂී අවස්ථාව. ඔබේ අවස්ථාව දෙන්න. ආර්ථික ප්‍රශ්න අභියෝග ඒ. හැබැයි දරුවාට උදාර ජීවිතයක් ලබා දීම කියන අරමුණත් පරමාර්ථයත් ඔබ තුල දියුණු වෙනකොට ඔබට විවිධ ආශ්‍ර දැක ගන්නට ලැබෙයි. මුදල් හොයන දියුණු වෙන සාර්ථක වෙන අද වෙනකොට ඔබලා කුලී ගෙදරකට ගොස් තිබීම කියන්නේ ඔබලාට ඔබලා ගැන තිබෙන මානසික අගයන් බිඳ වැටීමේ ප්‍රතිපලයි. ඔබලා පිරිහෙමින් යනවා නම් ඒ ඔබේ ආත්මයයි පිරිහෙමින් තිබෙන්නේ. ඒ ඔබේ මනසයි පිරිහි ගොස් තිබෙන්නේ. මනස පිරිහෙනකොට මිනිස්සුන්ට Tamanට තියෙන දේ කළමනාකරණය කරගන්නත් බැහැ. නැති දේට හූල්ලනවා විඳවනවා වෙනුවට තියෙන දේ සතුටින් දැකලා ඒ දේ තුල උඩට යන්න ඒ දේ තුල ජයග්‍රහණ උදා කරගන්න මිනිසුන්ට පේන්නේ නැහැ. මම දන්නවා අවුරුදු 40ක් වෙනකන් දරුවෝ නැතුව ඉඳපු ඔබලාට සමාජයෙන් බොහෝ උපහාසයන් තියෙනවා. ඔබේ බිරිඳ ගොඩක් පීඩාකාරීව ඉන්නේ නැති ලංකාව වගේ සමහර වෙලාවට ඉතාම මුග්ධ චෛතසික තියෙන කාන්තාව පිරිමි දරුවෝ නැතුව දරුවෙක් ලැබෙනකම් පාරමී පුරපුර ඉන්න අම්මලට පද හදනවා, නිඳා කරනවා. මම ඒක දන්න දෙයක්. මේ රටේ තියෙන ඇත්තක් ඒක. අපි ඒව කතා නොකර ඉන්න ඕනේ. ඒව තමයි ඇත්ත. ගමක ඉන්න බෑ. එතකොට මේ මිනිස්සු කරන්නේ තමන්ගේ මනස කඩාවට ගන්න. තමන්ට කවදාවත් දරුවෙක් ලැබෙන එකක් නැද්ද කියලා කලබල වෙනවා. කියන හැම දොස්තර මහත්තයා ගාවටම යනවා. තියෙන සල්ලි වේදම් කරනවා. කියන දේවාල ගාන යනවා. ඒවට සල්ලි ටික පුදනවා. ඒ නිසා අපි බුද්ධිමත් වෙන්න අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. ජීවිතයේ මිනිස්සු ඔබලාට යම් යම් දේවල් කීම ඇතුලේ ඔබලා ඒවට ලොකු මානසික වටිනාකම් දීලා අකණ්ඩවම ඒ නිසේදනීය සිතුවිලි වල ජීවත් වීම ඇතුලේ අද ඔය මානසික තත්ත්වය උදා වෙලා තියෙනවා. ඔය මානසික තත්ත්වයෙන් නිදහස් වෙන්න ඔබලාට වාසනාවන්ත දරුවෝ ලැබෙයි. ඉස්සෙල්ලා ඔබලාට ඔබලා ගැන අගයක් තියාගන්න. වාසනාවන්ත දරුවෙකුට ජීවිතයේ මේ ගෞතම බුදුසසුනේ රැකවරණය දෙනවායි කියන අදිෂ්ඨානය ඇති කරගන්න.
ආර්ථික ප්‍රශ්න විසඳන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි. ලෝකේ මිනිස්සු හැම මිනිහටම සින්නක් කරකෙවල් නැහැ. කුලී ගෙවල් වල තමයි ලෝකේ වැඩිපුර ජීවත් වෙන්නේ. මේ අපේ ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල තමයි අපේම ඌ ඉඩමක්, අපේම ඌ ගෙයක් කියන මනස්ගත ඉන්නේ. ඒ නිසා තමයි අපිට නිවන් දකින්න අමාරු. අනිත් මිනිස්සු තමන්ගේ ගේ දොර ඔක්කොම කුලියට පවත්ව ගන්න, ඒගොල්ලෝ සිටි එකෙන් සිටි එකට යනවා. නගරෙන් නගරට හොමාරු වෙවි ඔවුන් ලස්සන ජීවිත ගෙවනවා. ඔවුන්ගේ දැනුම වැඩි අපිට වඩා. ඔවුන්ගේ ආකල්ප යහපත් වෙලා තියෙනවා අපිට වඩා. ඔවුන්ට ඩිසිප්ලින් එකක් හැදිලා තියෙනවා අපිට වඩා. මොකද ඔවුන් විවිධ සමාජ පරිසරයන් ඇසුරු කරමින් ජීවත් වෙන අය. ලෝකේ හැමදාම බුද්ධිය දියුණු කරන් තියෙන සංචාරකය. එක තැන පල් වෙච්ච මිනිස්සු හැමදාම එක තැන පල් වෙලා විතරයි. ඒ නිසා මම යෝජනා කරනවා අපේ පින්වත් පිරිසට ඔබ දරුවෙකු බිහි කරන්න ඔබට ඕන නම් දරුවෙකුට හොඳ ජීවිතයක් දෙන්න ඕන නම් ඔබ දරුවෙක් හදන්න. ඔබලාට තව බොහෝ මාර්ග එළි වෙමින් තිබෙන බව ඔබට එතකොට දැක ගන්නට අනිවාර්යයෙන්ම ලැබේ.